Oh, mi bajimos. Vale. අපචේ ගිනි රස්නේ බෑබං හැබැයිදම මා පුතා උඹට හරියන්නේ කියක් අපේ පළාතේ හිටියේම නැද්ද අනේ අම්මේ අදවත් පොඩ්ඩක් චුරුචුරු ගන්නත් වින්නකෝ හැබැයි කවුද අර සක්කර වට්ටම ලෝචනා කෙල්ලගේ නංගිවත්ද? කෑනගහ එන්නකෝ අම්මේ. ඒ තමයි ලෝචනා. ඈ? කොරලා තියෙන්නේ. අනේ, ඉතින් මගේ ලේලි පොඩ්ඩ නෙමේ. අම්මා. ඈ? ඇයි? ඉතින් ඒ වරම මොකද්ද කිව්වේ? එදවක කටේ ඔබන්න දෙන්නේ මගේ. හිත ගන්න කට. ඔයාට කියන්නේ මිස්ටර් ජයකොඩි ගිය අවුරුද්දේ බැඳලා තියනවලු 18321 දෙනෙක්. ඇත්තද? ඌ මම මේ කල්පනා කරේ මේ ඕක ඉරට්ට සංඛ්‍යාවක් නෙවෙන්න ඕනේ. තනියම ඉඳපු එක මොකද? මේවා පුතා. ඒකත් ඇත්ත. ආන්ටි කැපචිනෝ සොෆ්ට් ඩ්‍රින්ක් ඕලාටේ. ලැට්ටකේ මේවා කෑවට පස්සේ ඉතින් ලැට් එකේ තමයි ඉන්න වෙන්නේ කොහොමද? පාඩ කියන්න මිසෙස් දිසානායක ඒ කාලේ අපේ මුත්තට මෙහෙ තිබුණා සිනමන් විතර 5 acres. ඒකනේ මෙහෙ තිබුණම සිනමන්නේ. ඒකනේ මෙහෙ සිනමන් gardens කියන්නේ. අපිටත් තියනවා නේද මා පුතා සිනමන්. මිනිස්සු දම්මලා ඉනිමන් තියලා කඩවන්නේ කිලෝ එක ලොකු ගානකට දෙන්නේ. ආන්ටි සිනමන් කඩන ඉනිමන් තියලා නැත්තුව අම්මේ සිනමන් කියන්නේ කුරුඳු. උඹ කටවන් හිටපන්. කුරුඳු නම් මොකද කරාබු නැටි උනා මොකද දෙකම දාන්නේ කැමරස වෙන්නේ නේද මයදුවේ. ආන්ටි මේ ආන්ටිට කොහොමද අංකල් මුලිම හම්බුනේ? අනේ ඉතින් බෝගම්බරදී. බෝගම්බරදී මොකද කියසක්? ලවකේ සනේ අපි දෙන්න මුලින්ම හම්බුනේ බෝගම්බර පිට්ටනිය ළඟදී. මේ හරි වැඩි ඉඩකඩ හිම නෑ නේද දුවේ? දුවට කියන්න අපේ තාත්තට තිබුණ ලොකු තේවත්තක්. අපේ කාර් එකේ නැගලා ඒ තේවත්තේ ඒ කොනේ ඉඳලා මේ කොනට යන්න අපිට හරියටම ගියා පැය 5ක්. ආන්ටිට කියන්න අපේ තාත්තට තිබුණා ওই වගේම කාර් එකක් ඉස්සර. ආබෝ. ඒක මහාම මහා කබලක්. පස්සේ අපේ තාත්තට විකුණලා දැම්මා. පතෝල මිරිසට හදලා. පතෝල මිරිසට හද? කවුද එහෙම කරන්නේ පතෝල හදන්නේ කියලානේ? අර තැලිච්ච බෝලේ අරන් දුවන්නේ. බාස්කට් බෝල්. බාස්කට් බෝල් නේ ආන්ටි රක්නි. මේක දෙන්න මේ බෑක් සයිඩ් එකක් තිබ්බනම් හොඳයි නේද දුවේ? ආහ් බෑක් සයිඩ්. අපේ ගෙදර බෑක් සයිඩ් නෑ ආටි. එහා වත්තේ රජනලේ ගෙදර නම් බෑක් සයිඩ් එකක් තියෙනවා. මොනනව නින්ගිරවද්ද මේ? පෝරුවේ නගින්න නැතුව අපේ හත්මුතු પરම්පරාවේ එකියක්වත් කසාද බඳලා නෑ ඔව්. අනේ තාති මේ මට නම් බෑ ඔය පෝරුවේ නගින්න. පෝරුවේ නගලා වරුවත් ඉස්සේ ඔකුඩි ඉන්න අර අෂ්ට කියනකම් බෝරින් අනේ. ඕරුවට නගින්න බය වෙන්නේ නරක ගෑනුලුනේ. මොකද්ද මේ දාන එක තමයි තේරුම? ඔයා කියන්නේ මම වගේ ලව් දරුවා හරි හදලා නැහැ කියලාද? පතිවත රැකපු නැති ගෑනු පෝරුවේදී කලන්ත දාලා වැටෙනවලු මම ගෑස් දෙකටම දැකලා තියෙනවා. අනික මේ පෝරුවට නගිනවා නම් උඩරට විදිහට ඇඳලා මාල හත දාගෙන නගින්න මම බැලුවේ උඩ මක්කී පාරක් කලන්තක් ඇතුගෙන වැටෙයිද කියලා. මා පුතා නගින්නේ නියම නිලමේ කෙනෙක් විදිහටනේ. එතකොට නිලමේ ගේන්න ඕනේ මැණිකේනේ. අහහ මාතොද මැණිකේනේ තමයි.
අනේ මේ තාත්ති මට නම් බෑ මගුල් කරන්න. ඔයාම කියන්න තාත්ති දවසක් තිස්සේ සාරිය පටලවගෙන ඉන්න පුළුවන්ද කියලා ෆුල් ෆෙඩ් අප් වනේ. ඔව් අම්මේ. ඊට පස්සේ හනිමූන් එකට ගිහිල්ලා හතියරර තමයි ඉන්න වෙන්නේ. උඹ කටපහම් කැප්පවස්ස. උඹට ගේන්න තිබ්බ ගෑණියෙක් නෙමෙයි වැසියෙක්. කතකට හොයාගෙන තින්නේ හරියන මේකෙක්. ආ. එතකොට මම වැස්සි. මම වැස්සි. ඉන්න ඉවරයි. මේක මෙතනින් ඉවරයි. මෙහෙම මගුල් ඕනෙත් නෑ. මේ මගුල වෙන්නෙත් නෑ. මේ මං කියන විදිහට වැඩේ වෙන්නේ නැත්තම් මේ වැඩේ සදහටම වෙන්නේ නැහැ කියලා හිතාගත්තොත් හොඳයි. උඹ කටපහම් ගොන්නාම්බ. මේ මගුල මෙතනින් ඉවරයි. හැඳි ගෑවිලාම ගියා. යමන් යන්න. අනේ ප්ලීස් තාත්ති හරි. මම දිනුකට ආදරේනේ. හරි අපි දිනුකල අම්මා කින් වොන් දෙකට කැමති වෙමු. හරි. මම ඔසරියත් අඳින්නම්. මං අර පෝරුවෙත් නගින්නම්. අෂ්ටකත් කියපු දෙන්. කමන්නේ මට කලන්දාල ඇදෙන්න වෙන්නත් කමන්නේ. අපි ඒගොල්ලෝ කින් විදිහට වෙඩින් එක ගමු. අනේ අම්මේ පොඩ්ඩක් කලබල වෙන්න තියමුකෝ. අනේ ප්ලීස් තාත්ති. හරි. හරි. වැඩේ වැඩියනො. Very sorry Mrs. Janayaka. වාට ඕන ඉදිරි වැඩේ කරමු. මට හැබැයි තියෙන එකම ප්‍රශ්නේ ඇවිල්ලා වැඩ ගොඩාක් දේවල් තියෙනවා කරන්න. අපි නැකත් හදන්න ඕනේ. එතකොට හොටෙල් බුක් කරන්න ඕනේ, ફોટોગ્રાફર્સලා, වීඩියෝગ્રાફર્સලා, මේකප් කරන අය. එතකොට හැමදේම අපි හොයන්න ඕනේ. කොහොමද අපි මේ දේවල් කරන්නේ? මෙයාලනේ මෙයාලම හොයාගත්තේ. මේ නිසා මෙයාලම ඒවත් හොයාගන්න. අන්කල් බය වෙන්න එපා. 29 හැමදේම 20යි. 29 තමයි දවස. ඒ කොහොමද? ඒ කොහොමද බබා? මහනුවර දැවැන්තම මංගල ප්‍රදර්ශනයේ සහ මනාලියන් දැක්ම Kings and Queens Wedding Expo 2020 පෙබරවාරි 29 සහ මාර්තු 1 උදෑසන 9 සිට සවස 6 දක්වා මහනුවර ගැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය සිලෝන් එක්සිබිෂන්. ඒක නෙමෙයි. සුද්දා ගලකපු හොඳ වෙලාවට නේද බබා? ඒ මොකද කියන්නේ? නැත්තම් ඕගොල්ලෝගේ අයියලා කරයි එක්සිබිෂන්.